මං ගෙදරයි තාත්තට කතා කරන්නම් තාත්තේ. දැන් මං අහපු ප්‍රශ්නෙට කෙටි සරල කෙලින් උත්තරයක් දෙනකන් මින් මත්තර තමුන් කියන කිසි දෙයකට මං අහුම්කම් දෙන්නේ නැහැ. මතක තියාගන්නවා අහන ප්‍රශ්නෙකට කෙලින් උත්තර දෙන්න බැරි මිනිස්සුන්ට මං දඬුවම් කරන්නේ නීති පොතේ තියෙන පිළිවෙලට නෙවෙයි. මිසස් විජේමාන්නලා මං කිව්ව කතා අහලා දොදුලට අනුකම්පා කරලා මේ මැරේජ් එකට කැමති වුණාට මං හිතන්නේ මේ මැරේජ් එක කෙරේ කියලා. මොකද මොලේ තියෙන අම්මෙක් අප්පෙක් තමන්ගේ දුවව දෙයිද මේ වගේ යකෙකුට හෙලන්? ආ හිතන්න පොඩ්ඩක්. Thank you අතවක්. ඔය මේ අනුන්ගේ මගුලක් නිසා මම නැගිටුවද සෑම්? මම ඉතින් ගණන් හිලව් බල බල නැගිටෙව්වේ නෑ. මගේ හිතට ආපු ආවේගෙ හින්දා මං අර සැරෙන් සැරේ තිබ්බේ මගේ අතින් නැගිට්ටුණා. ඔකේ. ඔකේ. ඊළඟ වතාවේ මම ආයි නැගිටුවොත් මං ඔයාට ගණන් බිනු මතක් කරලා දෙන්නම්. තමන්ගේ ස්වාමි පුරුෂයාගේ හදවත ඇතුලේ බුර බුරා නැගෙන මේ ගින්න නිවල දාන්න බැරි මේ වගේ ගෑනු මොකටද මොකටද? මං ඔයාට වාර්නින් එකක් දීලා තියන්නේ. ඔව්. ඔයා ආයේ වතාවක් කිසිම දෙකට හම් කියන්න බෑ. ඕකේ? හම්. සටන ඉවරයි වගේ පෙනුනට තාම ඉවර නෑ දුදුලෝ. මම කූඩු හදන්න වගේම කඩන්නත් දන්නවා. හිටහංකෝ හිටහංකෝ හෙට එළි වෙනකම්. ගොඩක් දෙවිවර නැති වුණාට මගේ පැත්තටත් එක්කෙනෙක් දෙන්නෙක්වත් ඉන්නවා.
දෙයියන්ට ඔප්පු වෙන්න. පෙනේද? මුරණ්ඩු කමකට කරලා තියෙන හපංකමක තරම අපේ මහත්ය වැහෙන්නකොට මොකක් හරි ගිනිවිං ජුමර තිනොයි කියලා මට ඉවෙන් වගේ දැනුණා. කුමාරියාමි මෙහෙට එමු. අසරණ අහිංසකයාගේ වැඩවල දිගපල්ල කියන්න. මොකෝ මේකෙක් මලා වගේ කෑ ගහන්නේ? තව ඩිංග කාලයක් මේ විදියට ගියා නම් එකෙක් මලා වගේ තමයි කුමාරියාමි. මේ මොනවද? මේවා මොනවද කියලා නොතේරෙන චුටි මැනිකේ බබා. මේ බෙහෙත් ප්‍රති වගේ යන්නේ. දෙයියන්ගේ පිහිටෙන් ඔපරේෂන් එකෙන් පස්සේ ගහක් ගලක් වගේ හිටිය අපේ මහත්තයා කුරෝල පොලයක් වගේ ඇකිලෙනකොට ඒක යට මොකක් හරි වසංගතයක් තියෙනවා කියලා මට හිතුණා. එමුකෝ බඩට බොන්න තියෙන බෙහෙත් ටික විසි කරලා එයා පලිගන්න හදනේ කාගෙන්ද කියලා අහන්න යමු. මහත්තයෝ මොනවද මේ? කතා කරමු මහත්තයෝ. කාගෙන් පලිගන්න හිතාගෙනද මේවා උසික්කා කරලා මරණ ලෑස්ති වෙන්න හදන්නේ? ඈ මර කිව්වත් වගේ මේ කහස පොළොව නුහුලන අපරාධයක් නේද උලයි අම්පච්චි? අනිත් හැමෝටම වගේම ඔයාටත් ඕන වෙලා තිබිලා තියෙන්නේ මට මේ කෙල්ල දෙන්නටයි ගින්දර දෙන්නනේ. ඇයි මට? ජීවත් වීම වදයක් වුණාම මිනිස්සුන් මැරෙන්න හිතෙනවා දූලගේ අම්මේ.